බලයට අවතීර්ණ වෙන්න අවශ්‍ය සුදුසුකම් ලබා ගන්නට ඕන. ඒ අවශ්‍ය සුදුසුකම් තමයි මූලික දේ අධ්‍යාපනය. අධ්‍යාපනය රටක අනාගතය සඳහා කරන පුළුල්තම දීර්ඝකාලීන ආයෝජනය. රටේ උගතුන් වැඩි වෙන්න රටේ ප්‍රශ්න අඩු වෙනවා. රටේ උගතුන් වැඩි වෙන්න රටේ සංවර්ධනය වේගවත් වෙනවා. රටේ උගතුන් වැඩි වෙන්න රාජ්‍ය පාලනය යහපාලනයක් බවට පත් වෙනවා. උගතුන් වැඩි වෙන්න දූෂණය වංචාව ආක්‍රමණිකතාවය හොරකම කියන එක නැතු යනවා. අපේ පාර්ලිමේන්තුව කියන එක උගතුන්ගෙන් පිරෙන්නට ඕන. දේශපාලනයේ ඉතාමත් වැදගත් දෙයක් තමයි පරමාදර්ශී චරිත. ඒ කියන්නේ අනික් අයට ආදර්ශයක් විය යුතු චරිතයක් වෙන්න ඕනේ දේශපාලනයේ කෙනෙක් වෙන්න. නමුත් ඒක අපේ රටේ කනගාටුදායකයි. මේ රටේ තිබෙන මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ ඉතාමත් බරපතලයි. ලෝකෙත් ඉතාම බරපතලයි. ඒ අභියෝගය ඉතාමත් දැඩි නිසා තමයි මත්ද්‍රව්‍ය ජාවාරංකාරීන්ට මරණීය දඬුවම් මම තීරණය කළේ. මම හතර දිනකට මරණීය දඬුවම් දෙන්න අත්සන් කළා. ඒ අතරේ මීට විරුද්ධව ලංකාවේ අනික් දේශපාලන පක්ෂවලත් ඔක්කොම නායකයෝ විරුද්ධව කතා කරනවා. ඒ වගේම මේ පිළිබඳව මීට විරුද්ධව උසාවියට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දුන්නා මරණීය දඬුවම් දෙන එක කල් දාලා. එතකොට දැන් තව දවස් කීපයකින් ආපහුවේ නඩු දිනේ තියෙනවා. මේ ලබන සතියේ නඩු දිනේ තියෙනවා. ඉතින් මම දන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාලා මොන තීන්දුවක් ගනීද කියලා. මරණීය දඬුවම් දෙන්න බැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තව කල් දාලා හරි එහෙම දෙයක් කළොත් මරණීය දඬුවම් දෙන එක කරන්න මට බැරුව යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන කුමක් හෝ තීන්දුවට එකඟ වෙන්න වෙනවා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණීය දඬුවමට මට ඉඩකඩ දීලා ඒ නඩුව අවසන් කළොත් මම මගේ නිල කාලයේ මම යන්න කලින් මරණීය දඬුවම් දීලා මම යන්නේ.